kiri kirela ammat mabit bewad netnam hite wada man nilayat kiwa me ubu kohida bang hitiya kila main yawa ubu monada bang karanne ba aparadha mata muladi muladi hamuna nam mang ubata me ohoma karanna denna naha kilat kiwa mata kandulu issara winawa ani ithime prashnat athi una seetala sihinek hita patti ai etana asankata godak pin siddha wenno ne itin uba nevit inna nam nepa podi balpayam tibba tika man dakina dakina hem heenema oba evit nitin vayasa kiyanne ilakmak vitarai malli gata pana nalawan rudiraya mawuge kidata hari kusagini durlai Hiti hati ye oben labunu alawanta as ayban yalu hemodawa onne ithin sindu kiyalam patan gatte aadaraniya charithaya gana matak karanna oyala godak comment karapu interview ekak karanne kiyala request karapu aadaraniya gaane shilpiya 2010 dashake viplaviya wenasak karapu aadaraniya geetha gonnak daayada karapu aadaraniya gaane shilpi api hoa genawa Rohana Piyawantha ayya ayban Rohana ayban Subramali ඔන්නති රෝහණ අයියේ මේ යාළුවෝ ගොඩක් කමෙන්ට් කරලා තිබුණ අපේ channel එකේ ඔයාව interview එකට ගේන්න දැන් ඔයාගේ සින්දු ඇහෙන්නේ නැහැ ඔයා කොහෙද ඉන්නේ එහෙම කියලා. ඉතින් මමත් ඇත්තටම ගොඩක් හෙව්වා ඔයාව මේ contact කරගන්න එහෙම හොයලා හොයලා අන්තිමට කොහම හරි ඔයා ගත්තා. අර මොකද්ද කතාවකුත් තියෙනනේ. සොයන්නාට සම්බවේ. සම්බවේද හම්බවේද? ඔහොම දෙකක් එකක් තියෙනවනේ. ඉතින් හොයන්නාට හම්බවේ වගේ ඔයා ගත්තා. ඉතින් මේ මොනවද මේ දවස්වල වාස දේසයි? ඇතර මේ දවස්වල ඉතින් රැකියාවට තමයි මුල් තැන දීලා තියෙන්නේ. රැකියාව නිසා මටත් මේ සංගීත පැත්ත පොඩ්ඩක් මේ අතපස් වෙලා වගේ තියෙනවා. ඉතින් මම රැකියාව කරන මේ දවස් ටික යනවා. ඉතින් සින්දුත් ඔය අතර කියනවා ඉතින්. ඔව් ඒ ගැන කතා කරන්න ලොකු විස්තරයක් තියෙනවා. මේ මොකද CD දෙකක් කරලා තියෙනවා. ඔව් ඔව්. හොඳම සින්දු ටිකක් තියෙනවා. අපිත් අහනවා තාමත්. නමුත් ගායන ශිල්පිය හොයාගන්නන්නේ නැහැ. කට්ටිය ඒකනේ කමෙන්ට් කරන්න ගේන්නේ කියලා මොනවද විස්තර කියලා අහන්න. ඒ ගැන කතා කරන්න ඕන ගොඩක් විස්තර. මුලින්ම කියන්න ගම්පලාද කොහෙද අයියේගේ? මගේ ගම බලංගොඩ. බලංගොඩ මේ ඉඳලා කිලෝමීටර් 8ක් විතර යන්න ඕනේ ඉඹුල්පේ මාමල් ගහගෙන ගමේ තමයි මම ඉන්නේ. සුන්දර ගම්මානයක් ඉතින්. ඉස්කෝලේ ගියත් එහෙ. ඉස්කෝලේ ගියේ ගමේ ඉස්කෝලේ ගිහිල්ලා මාමල් ගහගෙන කණිටු විද්‍යාලයට ගියා මුලදී. පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉඹුල්පේ ශාරිපුත්‍ර මහාවිද්‍යාලය තමයි මම අධ්‍යාපන ලැබුවේ. හරි එතකොට දැන් ඔය මේ සංගීතයට ගීත ගායනට යොමු වෙන්නේ කොහොමද? මම ඇත්තෙම පොඩි කාලේ ඉඳන්ම ගීත ගායනට ගොඩක් කැමති. පොඩි කාලේ ඉඳලම මේ ඔය ආධුනික ප්‍රසංග වල ගොඩක් ඔය ගම් වල තියෙනවනේ ප්‍රසංග. ඒවට ගීත ගායනා කරනවා. ඉතින් තරඟ වලට ගොඩක් සහභාගී වෙනවා. ගොඩක් වැඩසටහන් වල ඉතින් යනවා ආධුනික වැඩසටහන් වලට. එහෙම ගිහිල්ලාම තමයි මම මේ සංගීතය යොමු වුනේ. අතර මේ පාසලේදී සංගීතයේ සාමාන්‍ය දුටි ඉගෙන ගත්තා. එන ලොකුවටම සංගීත පැත්තෙන් මම අධ්‍යාපනය ලැබුවේ නැහැ. නමුත් මේ ගායනය පැත්ත මට ගොඩක් වුණ නිසා ඉතින් ඒ පැත්තෙන් මම ගියා ඉතින්. පිටතට තියනවා. හරි දැන් මේ ඔය ගමේ එක එක ප්‍රසංග වලට ගියාට මොනවා හරි සංගීත කණ්ඩායම් වල සින්දු කියන්න ගියාද? එහෙම හිටියද? ඔව් ගොඩක් සංගීත කණ්ඩායම් වල මේ නියාමකෙක් වශයෙන් හිටියා. ගොඩක් බලංගොඩ බලංගොඩ ශෛලි කියලා සංගීත කණ්ඩායමක් තිබ්බා. ඒකේ ඒ වගේම සිහාරා කියලා බලංගොඩ සංගීත කණ්ඩායමක් තියෙනවා. ඒකෙත් මම ගොඩක් වෙලාවට මේ නියාමක ගායක හැටියට සමහරක් වෙලාවල්දී යනවා. එහෙම තමයි. ඉතින් මම ඉතින් කාලය ගත කරන්නේ. එතකොට දැන් ඔය වර්ෂයේ කොයි වර්ෂෙ විතරද? අවුරුද්ද? අවුරුදු මම හිතන්නේ මම ගීත ගායනට එළඹුණේ නම් 95 විතර වගේ ඉඳලා මම ගීත ගායනට එමුණා. නමුත් කැසට් පටයක් නිර්මාණය කරන්නට 2099 වගේ තමයි මම කැසට් පටයකට මුල්පිට කිය අරුදු ගානක් ඉඳලා තමයි මේ 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 මගේම කියලා ගීතයක් ගායනා කරන්න ආවේ. දැන් ඔය මේ සංගීත කණ්ඩායම් එක්ක හිටිය කියලා කිව්වා. ජනප්‍රිය සංගීත කණ්ඩායමකට හිටියේ ඒ කාලේ ප්‍රොමිසර් සංගීත කණ්ඩායමත් එක්ක නේද? ඔව් ප්‍රොමිසර් සංගීත කණ්ඩායමකදී මම අර නාන් ස්ටොප් එකකට මම ඇත්තෙන්ම මේ ගීත ගායනට ගියා. මොන මොන ගායන ශිල්පීන් ඒවද ගායනා කරේ? මම එදා ගායනා කරා ගොඩක් දුරට අසංග ප්‍රියමන්තගේ ඒ වගේම ප්‍රින්ස් උදේපියන්තගේ සුනිල් සිංහ මහත්මයාගේ
මගේ ගොඩක් මේ ජයසිරි අමරසේකරගේ ඒ ගොඩක් මේ ගීත කොටස් කොටස් කීපයක් මම ගායනා කරා. රෝහණ අයියා අපි අඳුරගන්නේ මේ හුදකලා විරාමේ කැසට් පටයෙන්. ඒ කැසට් පටයෙන් අඳුරගෙන ගොඩක් ජනතාව අතරට ගියා. එතෙන්දී මේ අසංකයික සින්දු ගොඩක් කිව්වා. ඔය අසංකයික සින්දු පොඩි කාලේ ඉඳලම කිව්වද කොහොමද හැකියාව පිහිටුවේ? නෑ ගොඩක් දුරට මේ මම ගොඩක් අසංක ප්‍රේමන්ත කියන මේ ගාන්ශිරම ගොඩක් කැමතියි. මොකද එයාගේ ගීත මේ ඇත්තම මම අඳුරගේ ප්‍රසංග වලත් ගායනා කරා. ඉතින් මට ලොකු ආසාවක් තිබ්බා ඒ ගීත ගායනා කරන්න. තාමත් මම මේ ගීත ඇත්තම මගේ ගීත වගේම ඒ ගීත මං ප්‍රසංග වල ගොඩක් ගායනා කරනවා අඩුයි. මේ ගොඩක් නිකන් ඉන්නකොට මං ඒ ගීත ගායනා කරනවා කවුරු හරි පොඩි පැදුරු පාටියක් වගේ තිබ්බොත් එහෙම මට ආරාධනා කරනවා. නමුත් මුදල් හම්බ කරන පරමාර්ථයෙන් අසංක ප්‍රේමන්තගේ ගීත ගායනා කරන්න නැහැ මං. ඉතින් මේ මං ඇත්තෙම 2099 වර්ෂයේදී තමයි ඔය කැසට් පටයකට එතුමාගේ ගීත මේ සංගගේ ගීත මට කීපයක් ගායනා කරන්න අවස්ථාව ලැබුණා. හරි අපි ඒ ගැන විස්තර ගොඩක් කතා කරන්න ඕන. දැන් මේ අසංකයේගේ කටහඬ 100%ක් නැතුණත් ඒ හා සමානව අපි හිතමුකෝ. එහෙම පිහිටන්න දැන් නෑ ඉතින් මේකයි ඉතින් මේ එහෙම පිහිටන්න කියන්නේ පොඩි කාලේ ඉඳලම සින්දු කිව්වද නැත්නම් ඒ ආසාව නිසා ඒක තාම කොහොමද මේ හැකියාව ආවේ? මම පොඩි කාලෙම කියන්නේ ගොඩක් අමරදේව මහත්මයාගේ වගේම චන්සේන ත්‍යාච මහත්මයාගේ මම මුල්ම ගායනා කරේ චන්සේන ත්‍යාච මහත්මයාගේ ගීත. ඔය ආදුනික ප්‍රසන්නන් ඕනේදී චන්සේන හෙට්ටිආරච්චි මහත්මයාගේ ගීත තමයි මුලින්ම ගායනා කරේ. පසුව ඉතින් මගේ අර කටහඬ අර එන හැටියට ඉතින් මට තේන් හැටියට මට දැනුණා මේ ගීතත් මට ගැළපෙයි කියලා. ඉතින් මම මේ ගීත ගායනා කරන්න පටන් ගත්තා. නැත්නම් ඉතින් ප්‍රේක්ෂක ඉල්ලීම් පරිදි ගොඩක් රසිකයෝ මට මේ කිව්වා ඇත්තෙන්ම මේ ඔය ආයේ කටහඬ ලස්සනයි. ඉතින් මට ප්‍රේක්ෂකෝ ඉල්ලන නිසා මම ගීත ගායනා කරා. එහෙම තමයි මම ඒ ගායන ශිල්පියාගේ මේ සංගගේ මේ ගීත වලට මේ ගොඩක් නැඹුරුනේ. ගීත ගායන යමුනේ හොඳයි. එතකොට මේ හුදකලා විරාමයේදී කැසට් පටය නිර්මාණය වෙන්නේ කොහොමද? කොයි අවුරුද්දේද? 99 වර්ෂයේ තමයි ওই ගීත ගායන කැසට් පටයකට මේ මුලින්ම ගීත ගායනට යොමු වුණේ. ඒක මං හිතන්නේ ඔය චානක කියලා හිටියා මේ ලීඩ් গিitar වාදකයෙක් මේ ඔය ප්‍රොමිසස් සංගීත කණ්ඩායමේ. ඔහු මට මුණ ගැස්සුණා ඔය සාරංග ආයතනයේදී. මේ එහෙ යම්කිසි මේ මේකක් තිබ්බා මොනවද වෙඩින් එකක් තිබ්බා. ඒකට මට ආරාධනයක් ලැබුණා ඔය චානක මම ගොඩක් අඳුරනවා. චානක ආරාධනාවක් ලැබුණා. චානක මේ මට ඔය සාරංග ආයතනයේ මේ තිබුණා මේ උත්සවයක්. ඒකට ගීත ගායනා කරන්න. එදා තමයි මාව අඳුරගත්තේ. එදා මම ඔය අසංග ප්‍රේමන්තගේ ගීත ගායනා කරා. ගීත කීපයක් ගායනා කරා. එදා ඔහුට හිතුණා මේ මාලව්ව ඒ ගීත ටිකක් කොහොම හරි ගායනා කරන්න ඕනි කියලා. ඉතින් මම ඒක කියන්නත් මොකද්ද වගේ. ඉතින් මම මේක ඇත්තෙම ලිඛිතව ගීත කීපයක් මට ලබා දුන්නා. මේ ඒ ආයතනය තමයි ඒකට යොමු වුණේ. මම කිසිම සම්බන්ධයක් නැහැ. මට මෙහෙම ගායනා කරන්න පුළුවන් ද ඇහුවා. මම ඉතින් මේකට යොමුණා. මම දන්නේ නැහැ මේකේ කිසිම සිද්ධියක් දන්නේ නැහැ. ඉතින් එහෙම තමයි මට ගීත මම හිතන්නේ 14ක් විතර වගේ ඔය අසංගගේ ගීත මම ගායනා කරා. ඒ කැසට් පටේ ගීත 15ක් තියෙනවා. එකක් මගේ ගීතයක්. අනිත් 14ම අසංගගේ ගීත ගායනා කරේ. අයියේ ගීතය ගැන අපි මතක් කරමු. ඔව් ඒ ගීතය ආනන්ද පත්මසිරි මහත්මයා තමයි පද රචනා කරේ. සමන්ත පෙරේරා තමයි සංගීතය සැපුවේ. මේ මහලු මඩම කියන ගීතය. ඒක මගේ ගීතයක්. හරි අපි එහෙනම් ඒ ගීතය අහලම ඉතිරි විස්තර ටික කතා කරමු. මහලු මඩමේ ඉඳලා හිත හඳනාවිත ඔතනක හිටියක් තාත්තේ වැළපෙයි මගේ හිත. දිරින්දෑගේ කීමට ඔබ තැමුවත් මටමට කවදාහරි මට පල දෙයි මේ කළ පාපය. හදා වඩා ලොකු තැනකට මාගෙන එන්නට ඔබ වෙහෙසුණු හැටි තාත්තේ මට අමතක නැත. පුතා නපුරු බිරිඳක් කැන්දාගෙන ආයක පොඩි විනයක් වුණා නේද මගේ තාත්තට. මහලු මඩමේ ඉඳලා හිත හඳනා විට ඔතැනක හිටියක් තාත්තේ වැළපෙයි මගේ හිත. දිරින්දෑගේ කීමට ඔබ දැමුවත් මඩමට අවදාහරි මට පල දෙයි මේ කළ පාපය.
කවදාහරි මට පලදේ මේ කළ පාපය මේ එකපාරටම සින්දුවක් දැම්මේ මොකද හේතුව මේ ගොඩක් අය අයියගේ කටහඬ අහන්න බලාගෙන ඉන්නේ විස්තරات දැනගන්න කැමතියි ඒ වගේම කටහඬ අහන්න කැමතියි මේ මම දන්නෝ ඒක හොඳටම මොකද මට කමෙන්ට්ස් කරන්න එයි මම දන්නෝ YouTube channel එකට comment කරන මේ කට්ටියට බොහොමත් ස්තුතියි. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වුණාට comment කරාට. ඉතින් මේ රෝහණ අයියේ දැන් ඔය sunflowers එක හුදකලා විරාම කැසට් පටය නිර්මාණය වෙන විදිය තවදුරටත් අපි කතා කරොත් එහෙම කොහෙද මේ සාරංග ආයතනයේ ප්‍රියන්ත අයියා ඔව් ප්‍රියන්ත ටික select කරලා දුන්නා. ඊට පස්සේ ඉතින් මම එතනදී මට මේ ගීත ගායන මම කියන්නේ මොකද මට හුරු වෙලා තිබුණේ ගීත ටික. ඉතින් විශේෂයෙන් මට මේ පුහුණු වෙන දේකුත් නැහැ. ඉතින් මම හැමදාම කියන ගීත නිසා මේ සම්ප්ලව සංගීත කණ්ඩායමත් එක තමයි මේ කැසට් පටි කරන්න ලැබුණේ. ඉතින් මම ප්‍රියන්ත සාරංග ප්‍රියන්තත් එක්ක ගියා කොහොම හරි මහවැව 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 තියෙන ස්ටුඩියෝ මහවැවට ගිහලා තමයි ඔක්කොම ගීත පටිගත කරේ. ගීත 14ක් විතර මම ඉතින් ඔය පැය භාගෙන් ගීත පටිගත කරා. මොකද මම කියන විතරම කියන සින්දු නිසා මට වැඩි වෙලාවක් ගියේ නැහැ. මට ඇත්තම නීල අයියත් කිව්වා මේ ඔබ කොහෙද මං හිටියේ කියලා මම ඇහුවා. නීල සුදර්ණාවලගේ කියන කෙනා මේ දක්ෂ සංගීත කණ්ඩායමක් නේද සම්ප්ලව කියන්නේ. ඉතින් මටත් මේ ඇත්ත මටත් ගොඩක් සතුටුයි. මොකද මම මේ මුලින්ම මට කැසට් පටයක් කරන්න සම්ප්ලව එක්ක ලැබුණා කියත් ඒකත් මට භාගයක්. ඉතින් මම ඒක ඉතින් හොඳ නරක හොයන්න ඇත්තම ගියේ නෑ. මේක වැරදි වැඩක්ද කියන එක මට පස්සේ තමයි ඒක දැනුනේ. මේ කියන්නේ මං මේ අර වෙන කෙනෙක්ගේ ගීතයක් ගනා කෙනෙක් එකේ ඒක හොඳ නෑ කියන දේ මට තේරුණා. ඉතින් ඒත් මට ඒක ගැන හිතන්න තරම් මට මේ මේ මොකද මට ආසාව තිබ්බේ කොහොම හරි මට ගීතයක් ගායනා කරන්න. කොහොම හරි ගීත ගායනා කරන්න ඕන නිසාම ඉතින් මම ඒකට මේ කැමති දුන්නා. ඉතින් ආසාවට තමයි මේක ඇත්තටම මේ සිදුවෙන්නේ. ඇත්ත 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 නැත්නම් මේ ගායන ශිල්පියෙක් අපෞෂාරයක් පත් කරන්න මොකද වෙන්නේ මේ ආසය නේ සින්දු සින්දුවක් කියන කොච්චර ආසද දැන් කෙල්ලකොල්ල කොච්චර ඉන්නද එහෙම ආස. ඔහොම තමයි නිර්මාණ. ඉතින් මේ නීලායිලා ඔක්කොම රෙකෝඩින් මියුසික් ඔක්කොම ටැක්ස් ගහලා තිබුණා. ටැක්ස් ගහලා තිබ්බා. නීලායිලා ඇත්තෙන්ම මේ මොකද මම නිතරම කියන්නේ එයාලත් ගොඩක් ප්ලේ කරන ගීතනේ නිතරම. ඉතින් තින් එයා ලේසියෙන් මේක කරගන්න ලැබුණා. ඉතින් මම ගිහිල්ලා ඕක පැයෙන් විතර මේ ස්ටුඩියෝ එකේ රෙකෝඩින් කරලා මේ මාස්ටර් කොපිය තරන් ආවා. ඉතින් මේ CD එක ඇත්තටම ගොඩක් වෛරල් වුණා ගොඩක් ජනතාව අතරට ගියා. කොහොමද ඒ දවස්වල ලැබුණ ප්‍රතිචාර? ඇත්තම හොඳයි. ප්‍රතිචාර කියන්නේ ප්‍රේම ප්‍රතිචාර ලැබුණා. මොකද මේ ඒක ඉතින් කියන්න බෑ. ඉතින් මම පුදුම සතුටුයි මට. මොකද මේ කෝල් එනවා, ලියුම් එනවා. ඇත්තෙම ගොඩක් ප්‍රේක්ෂෙන් තාක්‍රිය මට ෂෝස් හම්බුණා ගොඩක් ඒ කාලේ. ගොඩක් ෂෝස් හම්බුණා ගීත ගායනට. ඉතින් ඔහොම ඉඳදී මේ ඇතින් පොඩි පොඩි නඩුවත් ඇති වුණා. ඉතින් ප්‍රශ්න තිබ්බා, නීතිමය ප්‍රශ්නත් ඇති වුණා. ඉතින් ඒවට ඉතින් ඇත්තට මම සම්බන්ධ නැහැ. මොකද මේ නිෂ්පාදකයා අතර තමයි සම්බන්ධ තියෙන්නේ. ඉතින් එයාලා ඒක කොහොම හරි බේරගත්තා. මොකද ලිඛිතව අපිට ගීත ගායනා ගායනා කරන්න මට අවස්ථාව දුන්න නිසා, මේ ලිඛිතව ලබා ගත්ත නිසා මට එච්චර ලොකු මේ ප්‍රශ්නයක් උන් නැහැ. ඉතින් අසංග ප්‍රියමන්ත කියන්නේ අසංග ඇත්තට මම ගොඩක් ආදර කරන ගායකයෙක්නේ. මම ගොඩක්ම ප්‍රිය කරන ගායකයා. තාමත් කියන්න ඕනේ ඇත්තෙම මම ඔහුගේ හඬට ගොඩක් මාසයි. තාමත් මම ඒ මාගේ ගීතර අමතර ගොඩක් ඒ ගීත ගායනා කරනවා. මුදල් පරමාර්ථයෙන් නෙමෙයි ඇත්තටම. සිම මුදලක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ඒ ගීතවල තියෙන කැමැත්ත නිසාම තමයි. මට ගොඩක් සතුටුයි. මොකද ඇත්තම අසංක කියන පුද්ගලයා ගීත ගායනා කරන ලැබිච්ච එක නිසාම තමයි ඇත්තෙන් මට මේ මේ මෙච්චර ප්‍රතිචාරයක් ලැබුණේ මේ රටේ. අතේ මේ මම හිතන්නේ ලෝකෙම ගොඩක් ඔය සිංගප්පූරුව පවා ගොඩක් මට ගොඩක් අය කතා කරා මේ ගීත මංගාවේ ලෝකෙම ගිහිල්ලා දිනවා කැසට් පටිය. ඉතින් මේ ඒක මට ඇති. ඉතින් ඇතන අසංකට ගොඩක් පින් සිද්ධ වෙන්න ඕනේ. ගොඩක් මේ ස්තුතිවන්ත වෙනවා මම ඔබතුමා ගීත ගායනා කරන්න මට අවස්ථාව දුන්නට. අවස්ථාව දුන්නට නෙමෙයි මම අවස්ථාව ලබා ගත්තට. ඉතින් ගොඩක් පින්. අනිත් එක මේ අසංක මට දවසක් කතා කරා. ඇතේ මට කතා කරන්න ඕමනාවක් තිබ්බා. මම උට මේ දුරකථනයෙන් මම උට කතා කරා. දවසක් කතා කරාට පස්සේ ඇත්තෙන් මට මේ කියපු දෙයම කියන්න ඕනේ. මේ මං ඇහුවා මාත් එක්ක තරහ වෙන්න එපා, මම මාත් එක්ක අමනාපෙන් දින්න කියලා මං ඇහුවා. දැන් කිව්වා ඕ මේ බත් එක කතා කරන්න පිස්සුද බං. මම බත් එක මේ ඔබ මොනවද මං කරන්නේ, ඔබ අපරාධි මට මුලදී මුලදී හම්බුණා නම් මං ඔබට මේ ඔහොම කරන්න දෙන්නේ නැහැ කියලාත් කිව්වා මට. අංකු මට එහෙම කිව්වා. මට එච්චරයි කතා කරේ. මං කිව්වා මාත් එක්ක තරහද, මං ඇත්තෙන් මං හිතල කරපු දෙයක් නෙමෙයි මට. නෑ නෑ මං බත් එක තරහ නෑ කියලා කිව්වා. මට සින්දු කියන්න කියලා කිව්වේ නෑ, බත් එක තරහ නෑ කියලා කිව්වා. ඉතින් ඒකත් මට ලොකු සතුටක් ඇතුණා ඒ වෙලේ. ඉතින් ඔහොම තමයි මේ අසංකයි නම් බොහොම සිසි වනමත් ස්තුති කරනවා. මොකද මෙහෙම දක්ෂ ශිල්පියෙකුට ගාන ශිල්පියෙකුට එහෙම අවස්ථාවක් හරි ආසාව නිසා මේ ලැබුණට අසංකයට ඉතින් ස්තුති කරන මේකත් අවස්ථාවක් කරගන්න මමත් මේ මොකද මේ වගේ චරිතයක් මේ ගෙනාවෙත් ඉතින් ගොඩක් අය ඉල්ලපු නිසා නැත්තම් අසංකයට මේ මොනාහරි දෙයක් මේ
පහරක් ගහන්න හෝ මොනවද ඒ කරන්නේ නැවේ කට්ටිය හෙව්වයි YouTube channel එකේ කට්ටිය ගොඩක් comment කරලා තිබුණා ඉතින් අයියගේම CD එකක් කරලා තියෙන රෝහණ අයියගේම CD එකක් කරලා තියෙන නිසා මම ඉතින් interview එකට කැඳෙව්වා ඉතින් රෝහණ අයියේ කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා නමුත් ඉතින් කතා කරන වගේම ගීත අහන්නත් මේ අපේ අය රසිකයෝ මේ ආසයිනේ ඉතින් මේක මගේ ඉල්ලීමක් මේ අපේ රසිකයොත් මේක ඇත්තටම පිළිගනීවි මේ අසංකයගේ ලස්සන සින්දු සෙට් එක මේ කැසට් පරේ තියෙනවා නමුත් මේ එතන තියෙන සින්දු වලින් මම සින්දු දෙකක් විතර තෝරගත්තා මේ හිරු විකසිතවි ඔව් මේ යන පොළොවේ ඒ ගීතේ පොඩ්ඩක් අපි රස විඳින්න දෙමු හරි ඒ ගීතේ අපි රස විඳිමු හිරු විකසිතවි මිය යන පොළොවේ ඉන්දිය අඳුර සම සම බෙදයි ගත පන නලවන් රුධිරය මවුගේ හිරට හැරි උසගිනි දුරලයි හිරු බික සිතවි මිය යන පොළොවේ ඉන්දිය අඳුර සම සම බෙදයි ගත පන නලවන් රුධිරය මවුගේ කිරට හැරි කුසගිනි දුරලයි සුමුදු වදන් සවනට පාවේ බිලිදු ඔබේ තුරුදේ සැතපේ සුමුදු වදන් සවනට පාවේ බිලිදු ඔබේ තුරුදේ සැතපේ ලෝකය බිහි කල මවුනි මගේ නුඹේ නමට මුළු ලොව වඳී මුළු ලොව වඳී හිරු විකසිතවි මිය යන පොළොවේ ඉන්දිය අඳුර සම සම බෙදයි ගත පන නලවන් රුධිරය මවුගේ කිරට හැරි උසගිනි දුරලයි රෝහණයි පළවෙනි කැසට් පාඩේ හුදකලා විරායමේදී ඒක ගොඩක් මේ ජනතාව අතරට ගියා රට රටවල් වලත් ගියා ගොඩක් ප්‍රතිචාර හම්බුණා ඉතින් ඊට පස්සේ මේ ඔයා මේ ප්‍රසංග වේදිකාවලටත් ගියා මේ පොඩි දෙයක් අහන්න හිතුණා මේ ඒ කාලේ කොල්ල කාලේනේ මම දැක්ක අර CD එකේ තියෙන ෆොටෝ එක කොල්ලනේ ඔව් කොල්ල කාලේ ඔව් තාමත් ඉතින් කොල්ලෙක් වගේ තමයි ඉතින් මොකද මේ ඇත්තම මේ වයස කියන්නේ ඉලක්කමක් විතරයි මල්ලි ඉලක්කමක් විතරයිනේ හරි එතකොට මේ ඇත්තට ලස්සන ෆොටෝ එකක් නේ තියෙන්නේ ඒ කාලේ වයස කීයක් විතර වෙනවද මම හිතන්නේ අවුරුදු 27ක් විතර වගේ වෙනවා ඒ කාලේ මුල්ම කැසට් පටේ කරන කාලේ වයස බැඳලත් නැහැ නේ නැහැ නැහැ බැඳලා හිටියෙත් නැහැ නේ ඒක නැත් අපි කතා කරමු ඉතින් මේ කතා කරමු මේ ප්‍රසංග ලැබුණු රට වටේම ලැබෙන නැති ප්‍රසංග මම ගොඩක් ලැබෙ දිනවා මම ගොඩ ලංකා වටේම වගේ ගියා ගොඩක් මුල්ම ප්‍රසංග ටික මම දන්නේ පොළොන්නරුවේ පොළොන්නරුවේ තමයි ගියේ මට මතකයි ඔය සුපර් ප්‍රින්ස් සංගීත කණ්ඩායම තමයි මුල්ම ගීත ගායනා කරේ මේ ඉතින් හොඳ ප්‍රචාරයක් තිබ්බා ඉතින් ඇත්තටම ඒ දවස්වල يعني ගොඩක් බිසි ඔව් දවස්වල මම හිතන්නේ ප්‍රසංග 3-4 පාවා මට හම්බෙලා දිනවා එක දවසට ඉතින් ගොඩක් ඒ විකටම වටේම ඉතින් ලැබුණා 2000 2001 කියන්නේ සාමාන්‍යයෙන් ඔය මේ දුරකථන එහෙම තිබුණා නේ ඔව් තියෙනවා තියෙනවා ඒ දවස්වල තියෙනවා එතකොට මේ කොහොමද ප්‍රසංග වල යන්නේ ඉන්නේ කොහොමද තමන්ගෙම කියලා වාහනයක් අරගත්තද නෑ ඇත්තටම නෑ මම බස් එකේ තමයි ගොඩක් ප්‍රසංග වලට ගියේ මේ මොකද මේ මුල්ම කාලේනේ ඉතින් ඇත්තටම වාහනයක් ගන්න තරම් මේ තරම් වත්කම ඇත්තම තිබ්බේ නෑ ඉතින් අපි මේ මොරුවට කියන්න ඕනේ නෑනේ ඉතින් ගොඩක් දුරට මම බස් එකේ තමයි ගියේ සමහරක් වෙලාවට ට්‍රාන්ස්පෝර්ට් හම්බ වෙන වෙලාවල් තියෙනවා මගෙන් ළඟපාත වුණොත් කිලෝමීටර් 15ක් 20ක් වගේ නම් ට්‍රාන්ස්පෝර්ට් දෙන ඒවා තිබ්බා ඒ පොළොන්නරුව කියන්නේ අපේ කිවල ගොඩක් දුරයි ඉතින් ඒ නිසා ඒවටන් ඇත්තෙම මම ඉතින් එහෙම මේ ලොකු ගාණක් අය කරෙත් නෑනේ මම ඒ දවස් වල ඉතින් ඒ නිසා මම මේ මම බස් එකේ ගිහලා කොහමද ගීත ගායනා කරලා එනවා ඉතින් ඔහොම නෑ මම එහෙම මේ ඇත්තටම ඇහුවේ මේ වෙන දෙයක් බලාපොරොත්තු වෙයි මොකද වාහනයකින් එහෙම ගියාද මොකද උනේ කියලා මොකද CD එකක් කරන්න ඔහු ගාණක් හම් වෙන්නේ නැතිනේ ඔව් ඒකයි ඒක නම් කතා කරලා වැඩක් නෑ ඇත්තටම මේ මේ ඇත්ත ඉතින් මට මුදලට වඩා මට ප්‍රසක ප්‍රතිචාර ලැබුණානේ
Gita gana karan hal lebih jigana satu doi noh. Mang itu modal pasti mungkin ya, modal beluwe itu nih. Tapi mangi haki ya, jadi pertama tapi orang gelar sih punya. Hari, pendicara thambu na, ratwadi prasang gelarat gya. Ini pasti me kohomade dengo ya, tanikade ya me denny kuno kali ya, katih ini, egana pada mata kerumune. Oh, itu visina me diwa ke mangi tanne dedas pahidi wa temang, biwa huni. Mata itu ni mama me nikang, hita lagi ya ni. Oh, agi sindu hal egre kiamu itu nu gyal lah me ide. Sindu lo komat kiamu tiat terima. Sindu ni sa mana me? Komat ting me, atur me jalan lah tamai. Masuk bandi. Agi mata kerum ader ni ya. Birinda Amila Abita Singh, Amila Udayangan Birinda mak Birinda. Ya aku hehe, gama. Ya, gebar kitu mai, kian ni Balanggo mai, kilometer hatrak kitra. Deng me darumal loh minna. Oh, deng mata putik inna, lo buta samaan pelalila meh pertipala berapurtung inna. Dua hayon sini deng Santa Agnes balikah tamai dua sekolah ini. Buta Buddha Jayanti madhi mah dijal tamai me samaan pel. Jadi, meja ustad pertipala berapurtung kita telah inna. Hari, oh matanya wasdes. Ini me katuru pasnya, me CD gana katagra hari, padichara gana katagra hari. Ini pasti me deng ayah, oh me adi me gita gaya nanti lah dewi ni kaset pada mula peru gane itu. Eka thamangge me gita itra itu ni. Thamangge gita itra itu ni. Eka napi katagra, oh mat eka me eka sambandi. Nah, eka sambandi kerana mata mangi tane priyanta priyanta iya matamai. Apa saranga iya tane matamai. Ya lagi agreement ya tiap bermagi kaset keep it kita. Eka dewi ni kaset tika matamai si telah si ni kaset tika. Eke padrajana aw tanua godakma shanta jalatisira, godak daksa, sangsipin, oh, me tanuri mana kini, oh, sangita jenis, iting me itu mah tamai mata godakma gita, ha tanua rachane dekam kalati ini, evagam karuna ratim jayavardhana mahatma, samanta perera, HM jayavardhana mahatmya, nilarim kasim, evagam godak me pravina ay matamai mata magi gita. Padahal cina masa tanu nirmana kalau tiin. Eka me arah huda kalau abira me kaset pade impasse kocer kal kalau kini impasse deh me nirmana. Auru tu dekak tu nak kini impasse lagi. Tama eka nirmana uni. Arah pati. Eka samplaw, mana tama eka me sangeite. Sepi bener deh. Hari api kaset pade deh anak kaling me huda kalau abira me di kaset pade gana keru tawal lasan geite atin wasangka iye ke me labunat net juga dah segurun. Eh, kita rasa ni terhidup mudah. Lebunat nit yug dahasak burumi, madhi matamul sansar yuge. Ubb bala ganat amme, ubb bala ganat amme. Irhand paturan eliyat wedin, ob mat hari eli ayamme. Dahasak nit mat mati amme. Dahasak nit mat mati amme. Lekiri kirela ammat mabit. Bibu badan etnam hit badang, irhand dar seni hasat yatat kot, diakar bibu bad sed badang, irhand dar seni hasat yatat kot, diakar bibu bad sed badang. Lebunat nit yug dahasat urumi, madhi matamul sansar yuge. Ubb bala ganat amme, ubb bala ganat amme. Irhand paturan eliyat wedien, ubb mat hari eli ayamme. Sakni mat mati amme, ubb bala ganat amme. Dasakni mat mati amme.
Rohana ye, deng Dewani CD ye, Sita la scene ye, kaset patya nirmana una, itu nat lastan gitu gorna tibu na. Mati dini, kerat godak pacar enna dini ede. Kerat. Tapi pacar tiba, emang arah palavi ni kerat bagi metem pacar tiba. E CD kerla, prasang ke Vedika udah gile kalle, ite pas ekapata muka dunia wat. Natu rune muka dua, hawa ganan natu sinduak gitu ya, apatam e ahan natne prasang ke Vedika awe. Muka dunia atter mual. Ane atter mek mual, podi pasnya muka tu mek podi balpayam tip badi ka. Muka tu mek arah mang arah, wenat putgile gitu ka, nama saya, ini sah mang hitan mek mual, atter mek kian, hundane atter mek, ikan beri mak kata orang kehmati nae. Muka tu mek podi balpayam tip ba, mak kesat pati ata. Ini saya tinggal prasang ke Vedika awal, atter mek neti una mat. Mek kian ini balpayam ni sah mata mai. Iting ini sah mang pasirakia otio mona. Kaya ada munisa, mata gita gaya dia, me. Magaruna. Magaruna. Tapi ayah ke memang itu, apa itu muka pelan ni ke satu parti hari. Eka me asangka ayah ni, sindu tien, wagi sindu kuttien. Dewi ni ke satu parti, wagi mana ke satu parti ni? Itu orang, eka sindu tibu na lassan lassan sindu godak tibu na, mandan ni dia. Mama tahala dia macam mana? Di, ini pas se wagi ke satu parti ni, itu orang balapan min, dia ni wagi ke satu parti. Muka de, wagi mana sindu ni? Et. Nah, kita mai dengan arah, visieng arah rohana premant kira nama tibba ni. Entah macam mana rohana premant basna aja nama. Mungkin basna aja nama. Namu tara nama ini perdi pasnya ni sa, me, ekta balpayam mawa. Eni sa mangkita ni, eni sa me inne ti me mata me mawa prasang wedi kawat agenna katne ti. Entar malu ku aparada kira ti ni mukade me asangka ya gita gana kara asa awal, namu ti depan se tamangge ma kesat pati akara, ting ite pas se prasang ke Vedika awal genna nanti una, entar prasang ke samida ke orang mukade lastan kat hara tienne tamangge ma gita guna me gana kara, ting ek mandarne hidah sel tiun prasnat teke he menne ti, ting mama entar prasang ke samida ke orang tu arah dana kena me wagi daksa gana silpi ek me prasang ke Vedika awal genna nne, apar aja deng hekia awat tiaga gana gider tuela inno, ting jobbe kat teke deng Bisi una ata, gita gana kerana arah dan akal bunut agi dia. Entah macam prosang lebih nama ata, lebih netit nae, mata godak kila ada ting prosang gak dekak masa kel lebih nama. Mungkin loko pros mata loko utan lebih netu na ata, nama prosang wedi kabi inno. Ada godak kerama ading ada me godak adui. Jangan ma ading magi prosang gua me wad sahabagi ma adui. Eka mungkin tani presa ke godak mama aduan netti. Oh, hoya gan netti. Mata kuda kami balang kuda ratna pura ikan ia awat prasang kula mang kuda kelaut inno. Jangan madde magi kita gaya ni neti ni sah tamai me mau ayah gan beri. Madde ak tuling pacara bena sindu. Adui kuda. Adui kuda. Ane katamai. Hari iding iya oya prasna tte katamai ayat a itu kota idira denna beri une. Abah ite pasi ayah me monohar nirmana kerad. Dewi sidin pasi. Dewi sidin pasi. Auru tu dahana mekar pasi mande das dahana me me auru dahana mekar pasi. Mereka itu yang nirmana. Nah, ekar mata, tetapi mama, mereka mata udah ukara, oleh polis, itu yang arahan pihak polis ini, mereka wasan terhadap bandar kira. Itu mata katakan, itu na liapu gita atino, mereka rohana mage gita atino, mereka kian puluan dikira. Mereka kia mukila. Tetapi itu mata mata sampurna vidha menderi, mereka wasan terhadap kira. Mengatakan mudah kadir mata kerana, itu mata mereka nawaratna gamagi mahatma langkat kira, pada rancana mereka tanu nirmana kira. Mee kanduru istirahat nama gita kira mee gita ak nirmana kira. Jadi as dahana mee waki. Ekan ni awal tu kira lepasi de. Awal tu dahana mee lepasi. Awal tu dahana mee lepasi. Oh. Gita nirmana mee. Oh. Ayi ecer parah kune. Ara sidu mee ke. Nae, itu mai ding ara sidu mee ke madat ding kala kiri mee kuda tipu na. Ekan mama ette mee petem gie mana. Mau rakia wad. Sese mama rakia wad multan deal tipu ni. Ini prasangat nedni sa mee hambe prasang kodi ana mamang. Ida amatur mai ding ara kala kiri mana sa mang kala kiri unne. Prasangka Vedika awal, lepas nanti kita lagi. Upset tak kena. Oh, ini tadi insa di mama. Namun percaya tiada mata. Tama tu ya, tapi mata magi gitu orang kodak kelar tu Facebook kiri. Hanya tu nama mata me ayi meh ini kelat kiri no. Ini mata prasangka dini payah kalau mata gitu kena kerana. Ini mata tinggal kalau lepas nanti nanti mangai kaya khati anjuran nanti kodak kelar tu. Ini prasangka nanti kalau ini kaya me hiti ni kan. Oh. Dah nama gitu me nirmana. Nirmana no. Apa yang nang gitu pada rasanya dari ini mana? Hari. Apa yang nak ikut kita rasa yang terindu. Kang dulu isar binwa, lel dekapul danwa, siung ten
හදවතේ පාරා ඔයා මතකෙට එනවා හිත අනන්තෙට යනවා ඔයා මතකෙට එනවා හිත අනන්තෙට යනවා ලෝභේ කවුරුත් මේ තරම් ආදරෙන් ඉන්න නැතුව ඇති ඒකමයි මට අදහා ගන්න බැරි දුක වැඩිත් ඒ නිසා වෙන්න ඇති මතක් වෙන වාරයක් පාසා කඳුළු ඉස්සර වෙනවා කඳුළු ඉස්සර වෙනවා දෙල දෙක පුල තනවා සියුම් තැන් හදවතේ පාරා ඔයා මතකෙට එනවා හිත අනන්තෙට යනවා ඔයා මතකෙට එනවා හිත අනන්තෙට යනවා රෝහණයි දැන් මේ 2019 අලුත් ගීතය කරා ඒකත් ඇත්තටම ලස්සන ගීතයක් ඔව් ඊට පස්සේ 2019 පස්සේ මොකද උනේ අලුත් නිර්මාණ කරන්නේ නැත්ද අනේ අලුත් නිර්මාණයක් අලුත් කීපයක් තියෙනවා දැන් පද රචනාව කරලා මේ මට ලැබිලා තියෙනවා මගේ අදහස තියෙනවා ඉදිරියට ඉස්සරහට මේ ගීතයක් දෙකක් නිර්මාණය කරන්න අලුතෙන් මේ කියන්නේ අහන්න දෙන්න ඉතින් මේ දැන් මෙහෙම දෙයක් තියෙනවානේ දැන් මේ මේ දවස්වල ප්‍රසංග වේදිකාව හොඳයි රටේ. ඔව්. ඕනතරම් ප්‍රසංග තියෙනවා. මේ ඒ වගේම තමයි දැන් YouTube එකේ වුණත් cover song වගේම සින්දුව මේ cover එකක් විදිහට කියලා දාන්නත් පුළුවන්. ඔව් ඔව්. නැත්නම් එහෙම idea එකක් මොන හරි මේ ඉදිරියට අලුත් ගොඩක් දුරට මම ඇත්තටම cover song වගේ නෑ ඇත්තටම මම cover song වලට ඇත්තටම මම ඇත්තට අකමැත්ත මේ කියන්නේ කැමැත්තක් නැහැ. මම ඇත්තටම ගොඩක් ආසම අර පරණ මේ සංගීතේම තියලා මේ කියන්නේ අලුත් වෙනවට මම ආස නැහැ. මොකද අලුත් වෙන්න ඕනේ තමයි. ඒත් අර මේ ඒකේ අර තියෙන ඔය කව සෝන් එකට මම කැමති. ඒක ඒ කැමැතිය ඇති. මම ඒකට මුකුත් කියන්නේ නැහැ. නමුත් මම අකමැති. මොකද මම ආසේ ඒ විදිහටම ඒ ගීතය තියෙනවා නම් තමයි හොඳ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා අයියේ. දැන් ගොඩක් පරණ සින්දු අපි අහපු ඒ ආටිස්ට් කියපු සින්දු අහන්නේ නැහැ. හැබැයි කව එකක් කරලා කවුරු හරි දැම්ම ගමන් ඔන්න කට්ටිය ගොඩක් අහනවා. එහෙම දේවල් දැන් ඔතේ එහෙමත් දැන් ගොඩක් අය ඉතින් එහෙම හොයලා තියෙනවා. ගොඩක් එතකොට ඒ සින්දු ඔන්න ආපහු අලුතින් කරා වගේ ජනප්‍රිය වෙනවා. ඒක ඇත්ත ඒක ඇත්ත ඇත්ත. එතකොට මං තාමත් මට හිතෙන්නේ නැහැ. ඔයාලා ආසාවක් නැද්ද එහෙම නෑ. නෑ එතම තාම නම් හිතෙන්නේ නැහැ මට. මේ තාම නම් මං ඒ ගැන හිතලා නැහැ තාම. ඉතින් මං ආසයි මගේ දැන් ඔයාගේ ගීතයක් කවුරු හරි කවව එකක් කරන්න ඉල්ලුවොත් ඉතින් අවස්ථාව ලබා දෙනවද? ඌ නෑ ඉතින් එහෙම ඉතින් මගේ එහෙම අකමැත්තකුත් නැහැ. මොකද මේ එහෙම දක්ෂෙක් ඉන්නවනේ ඉතින් එහෙම ගීත ගන්න කරන කම නැහැ බෑ මගෙන් අහලා. ඔව් අහලා තමයි මම. ඔව් ඉතින් ඒක මේ සර් ප්‍රශ්නයක් නෑ ඉතින්. පෞද්ගලිකව ඔයා කැමති නෑ කව විදියට සින්දුවක් කරන්න. ඔව් මම ඒකද මම ගොඩක් මම අනේ අකමැත්තම ගේ තියෙනවා. ඔරිජිනල් සින්දුවක් ඒකේ ඔරිජිනල් සින්දුවක් සින්දුව තියෙන හොඳයි. ඉතින් අමරදේව මහත්මයා ගීත නම් කවර සින්දුවක් කව කරොත් කව සින්දුවක් කරොත් වැඩක් නෑ නේ ඒක. අර පරණ මියුසික් එකේ ඒ තබ්ලාව ෆ්ලූට් එක ඒ ඒ වයිලින් එක තියෙනවා නම් තමයි ගීතේ රසය තියෙන්නේ. ඒකයි මම කියන්නේ. ඒකයි ගොඩක් ඉතින් අර දැන් තරුණ පරම්පරාව ගොඩක් අය ඉතින් ඉන්නවා ඒකට නැතුව අර කවසොන් වලට ඉතින් ඒක නෑ කැමති ඉතින් හරි එතකොට අයියේ මේ දැන් කවද්ද අලුත් ගීතයක් නිර්මාණය වෙලා ඉදිරියට එන්න තියෙන්නේ ඔව් දැන් ගොඩක් ප්‍රසංග තියෙනවා මම හිතන්නේ මේකෙන් අපේ කොරෝනා වසංගත නිසා ගොඩක් සංගීත ප්‍රසංග නැති වුණානේ දැන් ආයෙ අලුතෙන් මේ ප්‍රසංග පටන් ගන්න තියෙනවා මම හිතන්නේ ඉස්සරහට ආයෙ ප්‍රසංග ලැබෙයි මගේ අලුත් ගීතයත් එක්ක මේ මම හිතන්නේ ප්‍රසංග වලට මට සහභාගී වෙන්න ලැබෙයි ඉතින් ගොඩක් සතුටක් ඉතින් මම ඇත්තෙන්ම දුරකථන අංකයක් මම පසුව කියන්න. ඔව් අනිවාර්යෙන් අපි ඒක කියනවා අනිවාර්යෙන්. දැන් මේ 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 බලන් ඉන්න අපේ යාළුවන්ට ප්‍රසංග සංවිධායකවරුන්ට කියන්නේ දැන් අයියා අසංග වීමන්තක සින්දු කිව්වා තමයි. දැන් ඔය වෙන වෙන ගායකයෝත් ඉන්න ඕනතර එක එක ගායකින් සින්දු කියලා ඇවිල්ලා ස්ටේජ් එකේ කියනවනේ ඕනතර. ඔව් ඔව්. මං මේ අපි දැකලා තියෙනවනේ ගොඩක්ම වෙන වෙන ගායන ශිල්පීන්ගේ සින්දු කියලා හිට් වෙලා ප්‍රසංග වේදිකාවට ඇවිල්ලා ඕනතරම් ගීත ගායනා කරනවා. දැන් තමන්ගේ නිර්මාණත් කරගන්නවා අතරමඟදී. නමුත් දැන් මේ රෝහණ අයියත් අසංගයි සින්දු කිව්වා තමයි. ඊට පස්සේ තමන්ගේම සීඩියක් කරා. ඊට පස්සේ එතනත් ජනප්‍රිය සින්දු කිව්වා. නමුත් ඉතින් මේ එහෙම අවස්ථාවක් ආවේ නැහැ. ඒ වගේ අවස්ථාවක් අනිවාර්යෙන් ලබා දෙන්න. මොකද මේ තමන්ගේ ගීත නිර්මාණ තියෙනවා. ඒ අතරතුරේදී අසංග පීමන්තයගේ සින්දුවක්
දෙකක් ගායනා කරා කියලා මං හිතන්නේ අසංගය අයියා මොනවා හරි එහෙම මේ දෝෂාරෝපණ නැගයි කියලා. මොකද තමන්ගේම සින්දුනේ නිර්මාණය කරලා තියෙනවා ටිකක් කියන්න පුළුවන් ඒවා. ඔව්. ඉතින් මේ ආරාධනා කරනවා ඇත්තටම දැන් මේ ඒක නිසාම තමයි ඔයත් හොයාගෙන ආවේ අයියේ ගොඩක් කට්ටිය ඉල්ලපු නිසා මේ මේ ඔයගේ සින්දු අහන්න නැහැ ඔයා කොහෙද ඉන්නේ කියලා හොයනවා. ඒක නිසාම තමයි අපි මේ ඔයා හොයාගෙන ආවේ ඇත්තටම. ප්‍රසංග සංවිධායකවරු මට හිතෙන්නේ ඉදිරියේ දිවාව කන්ටැක්ට් කරගනීවි ඔයාලට ප්‍රසංග ලබා දෙයි. මම ආරාධනා කරනවා ප්‍රසංග සංවිධායකවරුන්ට රෝහණ අයව ඉදිරි ප්‍රසංග වලට සම්බන්ධීකරණය කරගන්න හොඳ කටහඬක් තියෙනවා. ඉතින් මේ එයාට සපෝට් කරන්න ඉදිරියට යන්න නේද? හරි රෝහණ අයියේ මේ තව ගීත කීපයක් තියෙනවා ඇත්තටම රස විඳින්න. මොකද ලස්සන ගීත ඔයාගේ CD එකේ තියෙනවා අසංගයගේ ගීත වලත් ඔයා ගායනා කරලා තියෙනවා. අපි මේ ඔයාගේ කැසට් පටේම තව ගීතයක් ඔව් මගේ සීතල සීනේ කැසට් පටේ මේ කැසට් එකේ නමත් සීතල සීනේක තමයි. ඒක නිර්මාණය කළේ පද රචනාව කළේ සුනිල් විරේ මහත්මයා. ඒ වගේම සංගීත නිර්මාණ කළේ කරුණාරත් විජේරත් මහත්තයා. එතුමා තමයි සංගීතය. ඒ ගීතය ඇත්තටම මේ මාර ෆීලින් එකක් තියෙන ගීතයක් නේ. ඇත්තම ගොඩක් ප්‍රතිචාර තියෙනවා ගීතයට. ඒක මේ නිදහසේ නිකන් තනි වෙලා වගේ අහන්න පුළුවන් සින්දුවක් නේ. ඇත්තම මේ ගීත කැසට් පටේම අහන්න පුළුවන්. ගොඩක් අය මේ මේ ගීතේ විශේෂයි මේ ඒ ගීත අතුරේ. මේ අපි එහෙනම් මේ ඒ ගීතය රස විඳලා ඉදිමු නේ. ගොඩක් කට්ටියට රස විඳිමු. ආස හිතෙන ගීතයක් ඒක. සීතල සිහිනක හිත පැටලියයි නින්ද නොනින්දේදී මල් මදිරා කැලතේ සිහිනෙන් විඳගනු ඒ සුව තමනියයි හැබැයින් ලබන්නේ කිදිනද නොදැනීමයි හිතන්න හිතන්න හිත රිදුනා පමණි බලන්න බලන්න මෙත රිදුනා පමණි පතන්න පතන්න හද හැඬුවා පමණි සොයන්න සොයන්න එයි සැඟවි කුමරී සිහිනෙක හිත පැටලියයි නින්ද නොනින්දෙදි මල් මදිරා කැලතේ සිහිනෙන් බිඳගනු ඒ සුව ගමනියයි හැබැයින් ලබන්නේ කෙදිනද නොදැනීමයි හැබැයින් ලබන්නේ කෙදිනද නොදැනීමයි රෝහණයි දැන් මේ ඔයා ජොබ් එකක් කරනෝනේ. ඔව් ඔව්. දැන් මේ වර්තමානයේ මොනවද කරන්නේ ඇත්තටම ජොබ් එක? ඇත්තට මම මේ සෞඛ්‍ය වන්දිනාලි කාලේ වැඩ කරන්නේ බුල්පේ. සෞඛ්‍ය මාත්‍යංශේ බුල්පේ සෞඛ්‍ය වන්දිනාලි කාලේ තමයි මම රැකියාව කරන්නේ. රැකියාව කරගෙන මේ දවස්වල මේ ගෙදර ආයතන සින්දුවක් කියාගෙන ඉතින් මේ ෂේප් එකේ කැලුක සින්දුවක් කියාගෙන ඔව් අනේ මම කොහොම ගමේ ඉඳන් ගමේ හුලන් ටිකක් වැඩිලා ගමේ වතුර නාලා ලිඳෙන් නාලා නෑ ගෙදර මේ ටැප් ටැප් ලයින් ෂවර් ඇති. නමුත් මම මෙහෙම කිව්ව හේතුව මේ බලංගොඩනේ ඒ පැත්ත කියන්නේ ඉතින් නේ දිය ඇලි ඔය ඒව මේව තියෙනවනේ නේද? ඔව් අපි පොඩ්ඩක් කතා කරමු ඇත්තටම ගම ගැන. බලංගොඩ කියන්නේ ඇත්තටම සුන්දර ප්‍රදේශයක්. මොකද බෙලිහුල්ලේ කියන්නේ ඉතින් සමනල වැව. ශිෂෙන් සමනල වැව ඒ වගේම බෙලිහුල්ලේ කියන්නේ ගොඩක් මේ දියලි තියෙන පැත්ත තමයි බෙලිහුල්ලේ කියන්නේ. අයින හරියම තියෙනවා. ඔව් අපි. අපි කියන්නේ කිලෝමීටර 4-5ක් දුරින් මේ අපි වටේම ඉතින් ගඟවල තමයි තියෙන්නේ. මේ කොළඹ මේ තාප්පු වලට මැදි වෙලා ඉන්න වගේ නෙවෙයි නේ. ගමේ හුලන් ටිකක් වැදිලා ගඟකින් දොල ඇලකින් දොලකින් නාලා නේ සින්දුවක් කියලා ඉන්නව නේද? ඉතින් සතුටින් ඉන්නවා ඉතින්. ඉතින් හරි මොකද්ද වැඩි විස්තර ගොඩාක් කතා කරන දේකුත් නැහැ. ඉතින් මේ අයිය ගැන ගොඩක් විස්තර මට ඉතින් කතා කරා. අපිට තව සින්දු දෙකක් විතර අහන්නත් තියෙනවා අයියේ. මේ දැන් මේ ගීත දෙක මේ මොකද්ද ගොඩක්
මේ කට්ටි හිතන් ඉන්නේ මේ වෙන ගායන ශිල්පී ගායනා කරනවා කියලා. ඔය නන්ස්ටොප් වලට එහෙම සුපර්බෙන් ඔය ගායනා කරලා ගොඩක් මට ඇහිලා තියෙනවා. ඔව් ඔව්. ගීත දෙක තමයි අයියේ මේ ඉතින් නුඹ නෑවිත් ඉන්න නෑ එපා. මම දකින දකින හැම හිිනෙමකින් ගීත දෙක. ඔව් ඔව්. මේක ඇත්තටම මේ නන්ස්ටොප් සුපර්බෙන් නන්ස්ටොප් වල මේ තුෂාර අයියා මට ඇහිලා තියෙනවා කියනවා. තුෂාර මටත් මම දවසක් කිව්වා මෙහෙම අයියේ මම මේ නන්ස්ටොප් එකට ගායනා කරනවා කියලා. ඉතින් මගේ අකමැත්තක් තිබ්බේ නෑ. ඇත්තටම ලස්සනයි ගීත දෙක. මේ ගොඩක් කට්ටිය හිතන් ඉන්නෙත් ඇත්තට මේක මේ තුෂාර අයියේ ගීතයක් කියලා. මේ ගොඩක් අය ඔය මට නම් ඇත්තම මම ප්‍රසංග වල ගායනා කරා මගේ ඔරිජිනල් ගීත මගේ ජනප්‍රියම ගීතයක් තමයි ඔය ඉතින් ඔබ නෑවෙත් කියන ගීතය. ඒක ගොඩක් ප්‍රසංග වල මම ගායනා කරා. ප්‍රසංග වලට අයියා මේ ගොඩක්ම මූ වෙලා නැති නිසා ඒක නිසා ගොඩක් අය දන්නේ නැතුව ඇති මේ CD කහලා තියෙන කට්ටිය දන්නව ඇති. අහලා නැති කට්ටිය ඉතින් ඕක දන්නේ අර විදිහට තමයි. ඇත්තට මේ ගීත දෙක මාර ලස්සනයි. මේ අපි ඒක රස විඳින දෙමු එක ගීතයක් දැනගන්නනේ. මොකද්ද කියන්නේ? අපි ඉතින් ඔබ නෑ ඇතින් මතක් කරන්න ඕනේ ශාන්ත ජලතිස්ස තමයි මේ මහත්මා තමයි ගීතේ පද රචනාව 92 ම නිර්මාණය කළේ. දක්ෂම මේ සංගීත රචනය තමයි කින් ඔහු කොට ඇත්තම මතක් කරන්න ඕනේ මේ චරිතයක් තමයි. මොකද මගේ ජනප්‍රියම ගීතයක මේ මගේ ගීත දෙකක් නිර්මාණය කරනවා එතුමා පද රචනාව සහ 92 ම. මේ ඒකෙම තියෙනවා තව ගීතයක් මේ අම්මා ගැන ගීතයක් ආදරෙන් තුරුල් කරගන්නට අම්මයි කියකියා එතුමාම තමයි ගීත නිර්මාණය කළේ. ඉතින් මගේ මේ හැම ගීතයක්ම මේ අහන්න පුළුවන් ගීත තියෙනවා. ඉතින් අපි ඉතින් උඹනේ ගීතය ගන්න. හරි අපි එන ඒ ගීතේ රස විඳින ඉඳිමු. ඉතින් උඹ නැවිත් ඉන්න නම් එපා. පෙරුම් පුරමින් මම ඉන්නවා බලා. මුදුවතින් ගෙන නුඹගේ සෙමින් නැවිතින්නට සුදු වෙරළ දිගේ. ඉතින් උඹ නැවිත් ඉන්න නම් එපා. නිවාඩුව නම් අද විතරම විතරයි. පලාතම දැන්නම් හොඳටම නිසලයි. ආවතින් කියන්න දේවල් බොහෝමයි. නාවතින් නම් දුක වාගනු බෑමයි. ඉතින් උඹ නැවිත් ඉන්න නම් එපා. පෙරුම් පුරමින් මම ඉන්නවා බලා. මුදුවතින් ගෙන නුඹගේ සෙමින් නැවිදින්නට සුදු පෙරළ දිගේ. ඉතින් උඹ නැවිත් ඉන්න නම් එපා. ඔන්න දැන් අපි කතාවේ මේ අවසාන භාගයට ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් විස්තර කතා කරා ඉතින්. දැන් මේ ඔයාට අවස්ථාවක් තියෙනවා ඔයාට සංගීත ශාස්ත්‍රයේ ඉදිරියට යන්න උදව් කරපු ගොඩක් අය ඇති. ඒ ගැන මතක් කරන්න පුළුවන් අවස්ථාව. ඉතින් මුලින් මතක් කරන්න ඕනේ මට මේ කැසට් පටියට ආරාධනා කරපු පියන්තයි ගැන ඇත්තෙන් මතක් කරන්න ඕනේ. සාරංග ආයතනයේට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම ගීත නිර්මාණය කරන්න මේ ගීත නිර්මාණයක ලබා දුණු ශාන්ත ජලතිසර මහත්මයා, ඒ වගේ සම්මන්ත පෙරේරා, HM ජයවර්ධන මහත්මයා, කරුණාරත්න ජීවරත්න මහත්මයා, ඒ වගේම සුනිල් විමේරවිල මහත්මයා ගොඩාක්ම ගීත පද රචනා කරලා තිනවා. ඉතින් ඒ හැමෝම ඊට ආදරයෙන් මම මේ අවස්ථාවේදී මතක් කරනවා. විශේෂයෙන් කියන්න තියෙන්නේ මේ මට ඇත්ත මෙච්චරයි විශේෂයෙන් කියන්න තියෙන්නේ. හැමෝම මතක් කරන්න නම් කියන ගියොත් ඔව් වැඩි වෙලා ගියානේ. මොකද මේ මට නම් කියන්න බෑ. ඇත්තෙම මොඩක් උදව් කරා. එයයි දන්නවා මට ඇත්තටම උදව් කරා. ඉතින් මේ හැමෝම මං ආදරෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. මේ මට ඔබ දුනු සහයෝගය ගොඩක් ඉතින් වටිනවා. හරි ඔන්න කතාවේ අන්තිමට යන්න මත්තෙන් තව එක ගීතයක් තියෙනවා අයියා ගීතරලා අපි ඉස්සලා මතක් කරපු ගීතවලින් මම දකින දකින හැම හිිනෙම ගීතේ. ඔව් ඒ ගීතේ තමයි ඇත්තම ප්‍රසංග වල ගොඩක් අන්තිමට ගායනා කරන ගීතය. ඒක තමයි. මොකද ටෙම්පෝ එක ගොඩක් මේ ඉහළ තියෙන එක 68 බීට් එක මේ තියෙන ගීතය. මම ගොඩක් අය ඉල්ලනවා ඇත්තම ගායනා කරන්න වෙනවා ඒ ගීතය. ඉතින් ඒ දකින දකින ගීතය නිර්මාණය කරපු ඒ දෙපළටත් ඇත්තම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. හරි එහෙනම් අපි ඒ ගීතයත් රස විඳලා ඉඳිමු. මන් දකින දකින හැම හිිනෙම ඔබ ඇවිත් ඉතින් අර දේ දුන්නේ පාට කළා. ලස්සන බලමින්
ඒ සුඳුරු සීන බිඳදා සමුගත් තමන් ඔබෙන් ඔය දැසේ කඳුළු උනත් ඇත්තේ මගේ වරදකින් මං දකින දකින හැම හේ ඔබ ඇවිත් නිතින් අර දේ දුන්නේ පාට කළා ලස්සන බලමින් ඒ සුඳුරු සීන බිඳදා සමුගත් තමන් ඔබෙන් ඔය දැසේ කඳුළු උනත් නැත්තේ මගේ වරදකින් මට සමා දෙන්න කියන්නේ නැ ඔබ ළඟ බැතිලා ඔය දැස ආයි බලන්නේ නැ මේ ඇසරලා අමුවන්න ඉතින් පතන්නේ නැ ආයෙනම් ඔයා ඔබ දුන්නු දුකම ඇති මට මේ ආත්මය පුරා මන් දකින දකින හැම හේනෙම ඔබ ඇවිත් ඉතින් අර දේ දුන්නේ පාට කළා ලස්සන බලමින් ඒ සුඳුරු සීන බිඳදා සමුගත් තමන් ඔබෙන් ඔය දැසේ කඳුළු උනත් නැත්තේ මගේ වරදකින් රෝණයි ඔන්න දැන් අවස්ථාව ඔයාගේ මේ දුරකථන අංකය ලබා දෙන්න ඔයාගේ ඔයාට ආදරය කරන රසිකයන්ට සහ ප්‍රසංක සංවිධායක වරුන්ට ඇත්තෙම ඉතින් මේ මම ගොඩක් ගොඩක් අයට මාව මේ කන්ටැක්ට් කරගන්න අමාරු ඇති මේ දුරකථනයක් නැති නිසා ඉතින් මම දුරකථන අංකය කියන්නම් 0.7076.9123 මගේ දුරකථන අංකය එහෙනම් WhatsApp නම්බර් එකත් මම කියන්නම් 0.7026.9123 ඔන්න ඔය දුරකථන අංක දෙක ඔස්සේ ඔයාලට රෝහණයිව කන්ටැක්ට් කරගන්න පුළුවන් ඉදිරි ප්‍රසංග වලට මොනවා හරි ෆන්ක්ෂන් වලට වැඩසටහන් වලට ඉතින් රෝහණයිගේ ලස්සන සින්දු අහන්න. ඉතින් ඒ දුරකථන අංකේ ඔස්සේ සම්බන්ධීකරණය කරගන්න. මට චූටි මම මේක කරනවා ඇත්තම මට චූටි අවස්ථාවක් දෙන්න ඕනේ මට මේක සිදු කරන්න ඕනේ. මොකද සුබුන් මල්ලී ඔබ ඔයා මට ඇත්තටම කතා කරා දුරකථනයේ මට ඇත්තම ඔයාට මේ තුෂාර ජීවන්ත මට කිව්වා තුෂාර ජීවන්ත තමයි මේ ඔයාලට දුරකථන කරන තුෂාර තුමනි. ඉතින් ගොඩක් තුෂාරට මම මේ අවස්ථාවේ මතක් කරනවා තැන්කියු තුෂාර මේ මට මේ මාව සම්බන්ධ කරගන්න සුපුන් මල්ලීට මේ පොඩ්ඩක් ඉන්න පොඩි දෙයක් කියනවා තුෂාර කිව්වට කවුරුද දන්නේ නැහැ. තුෂාර ජීවන්ත සුපර් ප්‍රේම් සංගීත කණ්ඩායමේ තුෂාර අයත් එක්ක ඉන්ටර්වයුව කරපු එකක් තියෙනවා ගොඩක් පරණ එකක් තියෙනවා ගිහිලා මේ YouTube channel එකේ බලන්න උඩ කාඩ් එකේ මම ඕනනම් දාන්න. ඔයයි කියන්න. මේ මට ඇත්තෙන් මතක් කරන්න ඕනේ තුෂාර දීවන්ත ගැන මේ ඔහු තමයි මේ සුපුන් මල්ලිට මං හිතන්නේ දුරකථන අංක ලබා දීලා තියෙන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි දන්නවා සුපුන් මොකද මේ සුපුන් මේ තුෂාර දීවන්ත මගේ වෙඩින් එකටත් ආවා. ඇත්තෙන් මගේ වෙඩින් එකටත් ඇවිල්ලා ඔය ගීත ගායනා කරලා ගියා. තුෂාර මගේ හොඳ යාළුවේ. අපි දැන් අර දුර නිසා අපි හම්බුවේ නැහැ. නමුත් අපි දුරකථනයෙන් සම්බන්ධ වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් මේ ඒ වගේ මතක් කරන්න ඕන සුපුන් මල්ලි ඔයා ඇත්තෙන්ම ගොඩක් සතුටුයි මට කොහොම හරි මාව හොයාගෙන මට මේ නම්බරේ අරන් මට කීපවතාවම මේ ඔයා මට කෝල් කරා මට එනවද කවද්ද එන්නේ මේ අපිට මෙහෙම ඉන්ටර්වයුවක් කරන්න ඕනි කොහොමද කියලා ඇත්තෙන්ම ඔබතුමා ඔයා ඇත්තටම මට ගොඩක් ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට ඉතින් මං හිතන ඔයාගේ ඉදිරි කටයුතු මං හිතන ඉතින් සාර්ථක වෙන්න කරගෙන යන්න පුළුවන් මමත් සුබපතනවා අවංකව සුබපතනවා මං හිතන්නේ මේ වගේ හැංගිච්චි ගොඩක් සැඟවිච්චි ගායක ගොඩක් ඉන්නවා මං හිතන්නේ ගොඩක් මේ වගේ ඉන්නවා ඉතින් ඔබ මට ඇත්තටම ගොඩක් සතුටුයි මේ එහෙම අය ඔයාව ගේනවට ඉතින් ඔයාගේ අනාගතයත් මං හිතන්නේ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ගොඩක් ස්තුතියි බොහොමත් ස්තුතියි මට කියන්න දෙයක් තියෙනවා ඇත්තටම මෙහෙමයි අපි දැන් ගොඩක් YouTube නාලිකා තියෙනවා අපි දැකලා තියෙනවා views ගන්න මේ මුදල් හම්බ කරන්න කියලා පරමාර්ථයෙන් කරන නාලිකා ගොඩක් තියෙනවා ඔව් මම ඒ ඇස්සේ ඇත්තටම මට පෞද්ගලික මම ජොබ් එකක් කරනවා මම මේක ඇත්තටම මේ කරන්නේ يعني මමත් සංගීත ආදරේ ඉස්සර ඉඳලම තියෙන මට සංගීත උන තිබුණානේ හරි ඉතින් ගායක ගායිකාවන්ට බෑන්ඩ් වල ඒ ගොඩක් ආසයි ඒක ඒ ඇස්සේ මට හිතුණා මේ දැන් ඇත්තටම අපේ කාලේ 2010 90 දශකේ ඒ කාලේ ගාන කරපු ගාන සීම ගොඩක් අය හැංගිලා ඉන්නේ එන අපරාධයක් ඉතින් කට්ටිය විස්තර ගොඩක් හොයනවා කට්ටිය දන්නේ නැහැ ඉතින් ඒ වගේ අයව ගෙනහල්ලා ජනතාව අතර ගෙනහල්ලා ඒ කට්ටියගේ විස්තර ඇත්තටම දෙන්න ඕන කියලා මට හිතුණා. ඒ කියන්නේ ඒක ගොඩක් කල් හිතිච්ච දෙයක් තමයි. නමුත් මම දැන් ටික මේ ඒක ඒ වැඩසටහන ටික කරගෙන යනවා.
ඉතින් මට හමුණු ගමන් එහෙම ආටිස් කෙනෙක් මං ඉදිරියට අනිවාර්යයෙන්ම මේ අපේ රසිකයන් අතර ඉදිරියට ගේනවා. ඔක තමයි ඉතින් මගේ පරමාර්ථය. රසිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන එක තමයි ඇත්තට මං කරන්නේ. ඉතින් මේ අපේ යාළුවන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම. ඉතින් මේ විශේෂයෙන් මතක් කරනවා මේ ඔයාලා කැමති නම් මේ වගේ වැඩසටහන් ඉදිරියටත් බලන්න, channel එක subscribe කරන්න, මේ වගේ ආදරණීය ගාන ශිල්පීන් අපි ඉදිරියටත් ඉස්සරහට ගේනවා. ඉතින් රෝහණ අයියේ එහෙනම් ගොඩක් දේවල් ඔයත් එක්ක කතා කරා. ඔයාලට සුබ පතනවා ඉදිරි අනාගතයේ ගොඩක් සුබ වෙන්න කියලා, ප්‍රසංග වේදිකාවට ඉස්සරහට එන්න කියලා, ප්‍රසංග ගොඩක් වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අද අපිත් එක්ක ඉදුණා බොහොමත්ම ස්තුතියි. ස්තුතියි, ගොඩක් ස්තුතියි.